හෙලෝ හැමෝටම අද අපි වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ Dialog Broadband කියන බ්‍රෑන්ඩ් එකකින් එන mesh Wi-Fi system එකක් ගැන. Mesh Wi-Fi එක කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් අපි ඉස්සෙල්ලාම කතා කරමු. හරි අපි ඊළඟට බලමු මේ මේ පැකේජ් එකත් එක්ක එන්නේ මොනවද කියලා. ඉස්සෙල්ලාම අපිට මේකේ box එකේ ඉස්සරහා පැත්තේ බලා ගන්න පුළුවන් Dialog Broadband කියලා. ඒ වගේම Home Wi-Fi system කියලාත් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකේ මේ පැත්තේ සයිඩ් එකේ බලා ගන්න පුළුවන් මේක connect up to 100 devices කියලා තියෙනවා. කියන්නේ අපිට මේකට devices 100ක් දක්වා connect කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ devices වලට අමතරව main smart devices වගේ දේවල් වුණත් අපිට මේකට 100ක් වෙනකන් connect කරන්න පුළුවන්. ඊට අමතරව මේකේ model එක සඳහන් කරලා තියෙනවා AC 1200 dual band Wi-Fi කියලා. ඊට පස්සේ මෙතන සඳහන් කරලා තියෙනවා අපිට මේක use වෙන technology එකක් MUMI MO කියන එක. ඒ කියන්නේ multi input සහ multi output කියන technology. ඊට පස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන් Wi-Fi dead zone killer කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ගෙදර තියෙන ප්‍රදේශයේ ඇතුලේ Wi-Fi එක අහුවෙන්නේ නැති තැනක් තියෙනවා නම් ඒක මේකෙන් ඉවත් කරනවා කියන එක සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේක අපිට බලා ගන්න පුළුවන් 1 Gbps දක්වා support කරන Ethernet port එකක් තියෙනවා. ඊට අමතරව අපිට මෙතෙන්දී බලා ගන්න හම්බෙන්නේ මේකේ පොඩි බාකෝඩ් එකක් වගේ දේවල් ටිකක් තියෙනවා. එච්චරයි. හරි අපි බලමු මේකේ පැකේජ් එකේ මොනවද ඉන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි මේක ඕපන් කරපු ගමන් අපිට බලා ගන්න පුළුවන් මේකේ quick installation guide එක. අපි මේ router එක කොහොමද connect කරන්න ඕනේ වගේ මේකට අවශ්‍ය කරන application download කරන වගේ දේවල් මේකේදී අපි බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ main devices දෙක include කරලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන dialog ලගේ broadband කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේක පිටිපස්සේ මේකේ Wi-Fi model එක වගේම barcode වගේයක් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම SSID එකත් මෙතන සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ පිටිපස්සේ Ethernet port දෙකක් සහ power port එක අපිට බලා ගන්න පුළුවන්. අපේ second node එකත් මේ විදිහට තියෙනවා. ඒකෙදිත් අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ අර විදිහටම Ethernet port දෙකක් සහ power port එක බලා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ගෙදරදී එදිනෙදා ජීවිතයේදී අත්විඳින දෙයක් තමයි මේ විදිහට අපේ තියෙන Wi-Fi connection එකක් තිබ්බහම අපේ ප්‍රධාන Wi-Fi router එක තියෙන තැන ඉඳන් මේ විදිහට දුරට යද්දී අපිට බලා ගන්න පුළුවන් අපේ Wi-Fi එකේ quality එක හිමින් අඩු වෙලා යනවා. අපි Wi-Fi router එකේ ඉඳන් සෑහෙන දුරක් ඈතට ආවයන් පස්සේ අපිට Wi-Fi signals ඇත්තෙම නැති තත්ත්වයටපත් වෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ අවස්ථාවකදී අපි ස්පීඩ් ටෙස්ට් එකක් කරලා බලුවොත් එහෙම අපේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක මොන වගේ මට්ටමකද තියෙන්නේ කියලා. මේ අපේ මේන් කනෙක්ෂන් එකෙන් එන ස්පීඩ් එක සෑහෙන්න ප්‍රමාණයකට අඩු වෙලා තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට අපේ Wi-Fi සිග්නල් එක අඩු වෙන එක වළක්වා ගැනීම සඳහා අපිට පුළුවන් mesh Wi-Fi system එකක් use කරන්න. අපි බලමු ඊළඟට මේ mesh Wi-Fi system එකක් වැඩ කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. සිස්ටම් එකකදී බලාගන්න හම්බෙන පළවෙනිදිම දේ තමයි අපේ නෙට්වර්ක් එකේ වැඩ කරන්නේ එකම රවුටර් එකකින් නෙමෙයි. මේක තෙන්දි අපිට හම්බෙනවා නෝඩ්ස් කිහිපයක් හෝ අපිට අවශ්‍ය ප්‍රමාණයක් මිලදී ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් අපි මේ ගෙදර නෝඩ්ස් එක එක තැන්වලින් අපිට Wi-Fi signals අඩු තැන්වලින් මේ විදිහට තැම්පත් කරගන්නවා. එතකොට අපේ mesh Wi-Fi network එක මේ නෝඩ්ස් ඔක්කොගේම එකහුව වෙලා signal එකහුව වෙලා mesh network එකක් බවට පරිවර්තනය වෙනවා. එතෙන්දී අපිට තියෙන ප්‍රධානම වැදගත්කම තමයි ඔයගොල්ලෝ අපි දන්නවා සාමාන්‍යයෙන් normal අපි repeater එකක් වගේ use කරවතින් එහෙම
අපි මේ රිපීටර් එකේ තියෙන ප්‍රදේශයට මාරුවේදී අපි Wi-Fi SSID එක රිපීටර් එකට අදාළව අපි මාරු කරගන්න ඕනේ. එතෙන්දී අපේ ඉන්ටර්නෙට් එක්ස්පීරියන්ස් එකට බාධාවක් වෙනවා. නමුත් අපිට මේ mesh Wi-Fi සිස්ටම් එකක් යූස් කරද්දී එහෙම වෙන්නේ නැහැ. මොකද mesh Wi-Fi nodes අපි තැන් තැන් වල තැම්පත් කරලා තිබ්බහම පස්සේ අපි මේ node වලට අදාළ ළඟින් යන ප්‍රදේශ වලින් අපි move වෙද්දී ආන්ගේ අදාළ node එකකින් අපිට ළඟම තියෙන node එකකින් අපිට Wi-Fi signal එක නිකුත් කරනවා. ආ මෙතෙන්දී තියෙන විශේෂත්වය තමයි අපේ SSID එක මාරු කරන්න ඕනේ නැහැ. මොකද මේක same SSID එකකින් වැඩ කරන එකම network එකක් විදිහට තමයි වැඩ කරන්නේ. මං හිතනවා ඔයගොල්ලෝ මේ mesh Wi-Fi සම්බන්ධයෙන් යම්කිසි අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. ඔයගොල්ලන්ට පුළුවන් මේ link එකේ තියෙන description එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට මේ සම්බන්ධයෙන් වැඩි විස්තර බලා ගන්න. අපි එහෙනම් ඊළඟට බලමු අපි කලින් unbox කරගත්තු Wi-Fi mesh device එක අපේ අවශ්‍යතාවයට අනුකූලව කොහොමද setup කරගන්නේ. අපේ device එක මුලින්ම power එකට connect කරගන්න ඕනේ. අපි බලා ගන්න පුළුවන් මේකෙදී අපිට free හම්බෙලා තිනවා power adapters දෙකක්. අපිට ආන්ගේ power adapters දෙක use කරලා මේ දෙක plug කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මෙතෙන්දී මේකෙදී අපිට power button එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. මේක අපි device එක power up කරපු ගමන්ම ඒකට automatically current supply එක ලැබෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඊළඟට අපි බලමු අපේ පළවෙනි node එක කොහොමද අපි setup කරගන්නේ කියලා. අපේ device එක setup කරගැනීම සඳහා මේ ඩයලොග් එකේ තියෙනවා app එකක් smart home කියලා. අපි මුලින්ම මේ app එක අපි device එකට download කරගන්න ඕන. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට box එකේ අපිට link එකක් සඳහන් කරලා තියෙනවා මේ app එක download කරගන්න. ඔයගොල්ලන්ට පුළුවන් මේක ඔයාලගේ device එකෙන් scan කරලා මේ ඉතින් link එකේ තියෙන page එකට යන්න. page එකට ගියාන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේක Google Play Store සහ App Store දෙකටම download කරන්න පුළුවන්. මමගේ Android device එකට Google Play Store එක හරහා මේක මුලින්ම install කරගන්නවා. මේක අපි install කරගත්තන් පස්සේ අපි මේකට register වෙන්න ඕනේ account එකක් හදලා. මම මේකට කලින් account එකක් හදලා තියෙන නිසා මේක username සහ password දීලා දැන් මුලින්ම log වෙනවා. login එකෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ වගේ home dashboard එකකට එනවා. ඊට පස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන් මේ විදිහට plus mark එකක්. අපිට මේ මෙතනින් තමයි අපේ mesh device එක අපේ app එකට add කරගන්න තියෙන්නේ. ඒකෙදී අපි කරන්න ඕනේ අපේ මෙතන තියෙන QR code scanner එක හරහා අපේ router එකේ පිටිපස්සේ තියෙන QR code එක මේ විදිහට scan කරන්න ඕනේ. login එකෙන් පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ primary node එක මේ විදිහට අපේ home dashboard එකට head වෙලා තියෙන විදිහ. අපි මෙතෙන්දී home dashboard එකට මේක add කරගන්න අපේ router එකේ පිටිපස්සේ සඳහන් කරලා තියෙන username සහ password එක පාවිච්චි කරන්න ඕනේ. ඊළඟ පියවරේදී අපි කරන්න ඕනේ අපේ ගෙදරට එන main connection එකකින්. එහෙම නැත්නම් අපේ ගෙදරට එන primary router එකේ ඉඳලා RJ45 cable එකක් මේ විදිහට අපේ primary router එකට connect කරගන්න ඕනේ. RJ45 cable එකේ අනිත් කෙළවර අපි මෙන්න මේ විදිහට අපේ primary node එකට connect කරගන්න ඕනේ. අපිට බලා ගන්න පුළුවන් මේ node එකේ RJ45 පෝට් දෙකක් තියෙනවා. අපිට පුළුවන් ඒකෙන් කැමති පෝට් එක. ඊළඟට අපිට පුළුවන් අපේ second node එකත් මේ විදිහට power on කරලා අපි අනිත් primary node එක ළඟින් තියාගන්න. එතකොට අපිට බලා ගන්න පුළුවන් ඒකත් automatically green color වෙලා අපේ home dashboard එකටත් add වෙලා. අපිට බලා ගන්න පුළුවන් අපේ mesh device එක connect කරාම පස්සේ අපිට මෙන්න මේ විදිහට Wi-Fi signal බලා ගන්න පුළුවන්. So catch me if I fall.